ಅವರದು ಗಾನ ಪುಡ್ಡುಮ ತರಂ ಕೆಪವೆಲ ಲಬಾಗತ ಸಿಯಲೂಮ ದೇವಲ್ ತತ್ಪರ ಕೇಪಯಕ್ ತುಲ ಅಮೆರಿಕಾನು ಜನಾಧಿಪತಿ ಅಪೇಕ್ಷಕ ಜೋ ಬೈಡನ್ ಡ ಅಹಿಮಿ ವೆಲಾ ಯನವಾ ಅಹು ಪಿಲಿಬಂದವ ಒಬ ನೊದನ್ನ ಕತಾಗೆನ ಅದಾಪಿ ಕತಾ ಕರಮ वर्ष दहस नवस्य हतलिस देके देवन लोग संग्रामे युद्ध गिनी दल मेद पेंसिल्वेनिया प्रांते आयरिश अमेरिकानु जातिक कतोलिक पौले वेड्डी महल सहोदरया तमाई जो बाइडन केला कियन्ने एवगे पौलक हिपदुनात ओहुट कुडा कालदिम मुहुन देन्न सिद्ध वुना प्रधान गटलुवकट ए तमाई अपि वगे हरियट उच्चारणे करन्न ओहुट बहा ए कियन्ने ओहु गोथाई එනිසාම පාසල් කාලය තුලදී මිතුරන් අතරෙන් කොන්නුණා වූ මේ අභියෝගය ඔහු ජයගත්තේ අවුරුදු ගාණක් තමන්ගේ ගෙදර තියෙන කණ්ණාඩියේ ඉස්සරහට ගිහිල්ලා තනියම පුහුණු වුණා හරියට කතා කරන්න. ජෝ බයිඩන්ගේ ළමා කාලය ඒ වගේ අත්දැකීම් වලින් යුක්ත වුණත් ඔහුගේ තරුණ කාලයට පත්වෙද්දී ඔහු වෘත්තියෙන් නීතිඥවරයෙක්. මේ නීතිඥවරයා ඉක්මනින්ම දේශපාලනයට පිවිසෙනවා. ඒ අනුව 1972 වර්ෂයේදී डेमोक्रेटिक पक्ष नियोजने करमिन इतिहास ये पस्वनी आटे ला बालतम सेनेट सभी के आविद्य आटे बहुत तेरी पद पे नह किया बात लेबे नवा ये सातोटे बहुत अधुमतार में मास एक्वाद भुक्ति विदी नह किया बात लेबे ने नह अब धन्नो दे ऐ की हला ओहुगे पावले उदविय ये वर्षे नत्तल साप्पु सवारी कट सहभागी बेनवा ऐ दी ओन सियलू मदेनाव रिया अनतुरकट बाजने बेनवा एरियानतुर हेतुवेन ओहुगे आदरणीय बिरिंद नैलियताई अवरुद्दाई मासयक वयसति आदरणीय एकम दियनिय वेच्च क्रिस्टिनाटाई जीविते अहिमी वेनवा सियल्लम हिमी वेच्च पुद्गलेक्कु जो बाइडन्ट तप्पर किहिपयक अतुलतदी सियल्लम अहिमी वेला नत्तटम नति वेनवा ए दरुणु रियानतुरेन जीविते बेरा गेनिमट हकियावक लबुने ओहुगे आदरणीय पुतुन देदेनाट पमनाए नमुत एक पुतेक आभादित तत्पेटत पत्पेनवा एर्यानतुर हेतुवेन केसे वेतात मिथात्त में पुतुन देदेनाट एक जीविते थनिवेनवा ए थनिवीम कोच्चर दरागत नोहेकिद कियनवनां सिय दिवी नसा गेनीमट पवा जो बाइडन टैप करला तियनवा नमुत एवन्नु अवस्थावलदी ओहु हितला तियनवा मम्मगे पुतुन देदेनाव अनाथ दरुवन भवट पत्करन्ने कोहोमद एनिसा मं कोहोमारे ඔවුන් දෙදෙනාත් එක්ක ජීවිතේ ගොඩනගා ගන්නවා කියලා. ජෝ බයිඩන් ඒ නිසා ජීවිතේ බොහෝ දේවල් කැප කරනවා. ඔහු පැය 4ක විතර දුම්රිය ගමනක් යනවා. ඒ පැය 4 ඇතුළතදී ඔහු ළමයින්ව නින්දට යවන්න පුළුවන් විදිහේ කතන්දර කටපාඩම් කරගෙන තියෙනවා. ඒ කටපාඩම් කරපු කතන්දර රාත්‍රියේදී ඔහුගේ පුතුන් දෙදෙනාව නින්දට යවන්න ඔහු කියනවා. ඒ විතරක් නෙවෙයි උදේ පාන්දර 4ට ඔහු අවදි වෙලා පුතුන් දෙදෙනාට කෑම පිසලා තමයි ඔහු රැකියාවට පිටත් වෙන්නේ. මේ වගේ ජීවිතේ බොහෝමයක් කැපකිරීම කරලා අමාරු වෙන්නේ පුතුන් දෙදෙනාව ජෝ බයිඩන් හදාවදා ගන්නවා. බලන්න ජීවිතේ අපිට කොයිතරම් දේවල් තිබුණත් ඒ නැති දේවල් නිසා ජීවිතේ විඳවන පුද්ගලයන් කොයිතරම් ඉන්නවද කියලා. ජෝ බයිඩන් මේ විදියට එක දවසකදී කිව්වා. වසර ගණනාවක් මේ දුක් විඳෙමින් ඒ දුක අමතක කරන්න උත්සාහ දරමින් ජීවිතේ අමාරුවෙන් ගොඩනගා ගන්න පුදුම විදියේ කැපකිරීමක් කරන්න සිද්ධ වුණා ජෝ බයිඩන්ට. මේ සියල්ලම ටික ටික අමතක වෙගෙන එන තැනදී ජෝ බයිඩන් ජිල් ට්‍රෙසි නම් වූ කාන්තාවක් එක්ක නැවත වතාවක් විවාහපත් වෙනවා. ඒ විවාහයේදී ඔහුට තවත් දියණියකගේ තාත්තා කෙනෙක් බවට පත් වෙන්න හැකියාවක් ලැබෙනවා. ඒ 1988 වර්ෂයේදී මේ නව විවාහයේ බිරිඳ අධ්‍යාපනඥවරියක්. මේ නිසාම ඇය මේ ජෝ බයිඩන්ගේ කතාව ළමයින්ට තේරුම් ගත හැකි විදියක ළමා කතන්දරයක් බවට පත් කරලා සමාජගත කරනවා. ඔබ හිතනවද ජෝ බයිඩන්ගේ නව විවාහය නිසා ඔහුගේ ජීවිතය ආලෝකමත් වුණා කියලා? තාමත් ඔහුගේ ඛේදනීය ඉරණම් ඔහු අභියසම තියනවා. ඔබට මතක ඇති බරක් ඔබාමාගේ උප ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන් සේවය කළා.
ඒ කාල වකවානුවේදී ඔහුගේ අර පළමු විවාහයේ ඉතුරු වෙච්ච එකම දරුවා බියු ඔහුට වයස අවුරුදු 46 දී මොළයේ පිළිකාවක් ඇති වෙලා ඔහුද මේ ලෝකෙන් සමුගෙන යනවා කොහොමද ජෝ බයිඩන් මේ සියල්ලම දරාගත්තේ ඔහුට වමනා වෙලා තිබ්බේ තමන්ගේ ඒ දරුවන්ට ආඩම්බරයක් වෙන විදියට වැඩ කරන්නයි ඒ නිසාම ඔහුගේ දෙවන විවාහයේ බිරිඳත් එක්ක ඔහු හැමතිස්සෙම කියනවලු මට වමනා කරලා තියෙන්නේ මගේ දරුවන්ට ආඩම්බරයක් වෙන විදිය තාත්ත කෙනෙක් වෙන්න මං ඒ වෙනුවෙන් තමයි වැඩ කරන්නේ කියලා මේ සියලුම දේවල් අතරවාරේදී ඔහු එක්තරා ජන හමුවකදී ප්‍රකාශ කරනවා විශ්වාසය අන්ධකාරයේදී හොඳම දේවල් දකින්නවා කියලා දැක්කද ජෝ බයිඩන් අපිට පිටතින් පේන පුද්ගලයන් නොවේ ඔහුගේ ජීවිතය ඇතුලේ ඔහු කොයිතරම් වූ ප්‍රශ්න කම්කටොළු ගැටලු වේදනා වලට මුහුණ දීලා තියෙනවාද මේ වර්ෂයේදී අවුරුදු 77 සපිරනවා ජෝ බයිඩන්ට ඉතිහාසයේ වයස්ගතම ජනාධිපතිවරයා විදිහට තමයි මෙවර ඔහු ජනාධිපති අපේක්ෂක ධුරයට තේරිපත් වෙන්නේ කෙසේ වෙතත් ජෝ බයිඩන් මේ වතාවේ නොවේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුණේ 1987 වර්ෂයේදී ඔහු ප්‍රථම වතාවට ඇමරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂක ධුරයකට ඉදිරිපත් වෙනවා තේරිපත් වෙනවා එහිදී ඔහුට තේරුම් යනවා මේක සාර්ථක කරගන්න බෑ ඒ නිසා මම මේ තරගෙන් ඉවත් වෙනවා කියලා ඒ වතාවේ ඔහු ඉවත් වෙනවා ඉන් අනතුරුව 2008 වර්ෂයේදී නැවත වතාවක් ඇමරිකානු ජනාධිපතිවරණයකට ජෝ බයිඩන් ඉදිරිපත් වෙනවා ඒ වතාවේ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ශක්තිමත් නැහැ කියලා තේරුම් ගත්ත ඔහු එහිදිත් ඉවත් වෙනවා එතකොට මේ වතාවේ ඒ සියලුම වේදනා ඔස්සේ ෆීනික්ස් කුරුල්ලෙකුසේ ඔහු අලු ගසා නැගිටලා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා මේ තමයි ඔබ මම නොදන්න ජෝ බයිඩන්ගේ සංවේදී කතාව